යහපත් දෙවිගෙනෙක් අපමත් දී සිටිනවා. හලෙලුයා. හලෙලුයා. අපි උන්වහන්සේට වමනාවෙන් අපගේ අවශ්‍යතා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තැබුවොත් උන්වහන්සේ අපට පිළිතුරු දෙන්න ඉතා විශ්වාසවන්ත ඉතා ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ. හලෙලුයා. නමුත් අපි අද වෙනස් දෙයක් ඉගෙන ගන්නට යනවා. අපි දකිනෝ ප්‍රේමන්ත සෙනගිනි මෝසස්ගේ ජීවිතයේ දෙස බලද්දී ඉත හරි අනර්ග ජීවිතයක් මේ මෝසස්ගේ ජීවිතය අපි ඔහුගේ උපත දෙස ඉඳලාම අපි ඔබ දන්නවා ඔබ කියවා තිබෙනවා ඔබ හොඳින් දන්නවා ඔබ කතෝලිකයෙක් වුණත් ඔබ මේ කතන්දරය හොඳින් අසා තිබෙනවා අපි දකිනවා මෝසස්ගේ ජීවිතේට විශේෂ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයක් මෝසෙස් මව් කුස තුල සිටම මෝසෙස් පසුපස හඹා ආවා වූ ආකාරය හලෙලුයා ඒ මෝසෙස්ට ප්‍රේම කෙරුවා වූ දෙවියන් වහන්සේ ඒ ප්‍රේමයෙන්ම ඔබටත් මටත් උන්වහන්සේ ප්‍රේම කරනවා අපි පළමු කොට ඒක තේරුම් ගන්න ඕනේ හලෙලුයා අපේ දෙවියන් වහන්සේ අපි කතා කරන්නා වූ දෙවියන් වහන්සේ මම දුප්පත් කියලා මට එක විදිහකටත් තව කෙනෙක් පොහසත් එයා දක්වන්නා වූ මුදල්මය ප්‍රතිචාරය වැඩි කියලා විනස් ආකාරයකටවත් ප්‍රේම කරන්නා වූ දෙවි කෙනෙක් නෙවෙයි හලෙලුයා අපි දකිනවා සමහර ආගමික ස්ථාන තිබෙනවා ඒවට ගිහම සමහර ප්‍රතිචාර තිබෙනවා මුදල් මත ඒ පූජා භාණ්ඩය සමග ටිකක් ලොකු නෝට්ටුවක් තියෙන කොලයක් නම් ටිකක් පොලිමේ ඉදිරියට යන්න පුළුවන් එහෙම නැත්නම් නෝට්ටුවේ ඒ නොම්බරේ ටිකක් බෙලහීන නම් පොඩ්ඩක් පස්සට යන්න පුළුවන් මෙන්න මෙවැනි ආකාර අපි ලෝකේ ක්‍රම තුර දකිනවා නමුත් අපි කතා කරන්නා වූ මේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ ස්වරූපය ගත්තා වූ මනුෂ්‍ය ස්වරූපය ගත්තා වූ යේසුස් ක්‍රිස්තුස් කියනා වූ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම් කාර්යයන් වහන්සේ අපිට ඇති වුණත් අපිට නැති වුණත් අපි හදවතින් ස්වාමින් වහන්සේට අඬගහලා කිව්වොත් ස්වාමිනී මගේ ඇතිකම මේකයි නැතිකම මේකයි ඔබගේ සැලැස්ම මගේ ජීවිතේ ක්‍රියාත්මක කරන්නට කියලා දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේගේ ස්වර්ගික සැලැස්ම අනිවාර්යෙන් ඔබගේ මගේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා හලෙලුයා එම නිසා තමයි අද අපි මෙතන සිට සේවය කරන්නේ මෝසෙස්ගේ ජීවිතේ දකිද්දී ඒ දේශය තුල ඉතා භයානක භීෂණ යුගයක් පැවතුණා වූ කාලයක් දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධව ඒ දේශයේ රජවරුන් සහ ඒ දේශයේ පාලකයන් සන්නද්ධ වුණා වූ කාලයක තමයි මෝසෙස් කියනා වූ දෙවියන් වහන්සේගේ මිනිසයා මේ ලෝකේ එළිය දකින්න ලැබුවේ. අපි දකින්නවා ඒ අතරම දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සෝබමාන දරුවෙක් බව ඒ මව දැක්කා. මව ඇදහැව්වා යම් දෙයක් මේ දරුවා කරනකොටගෙන දෙවියන් වහන්සේ කරන්ට යනවායි කියලා. ඒ ඇදහිල්ල කරනකොටගෙනම රාජ්‍ය ආඥාව පවා නොසලකා දරුවව දින කීපයක් මෝසෙස්ගේ ප්‍රේමණීය මෑණියෝ සංගවල ආරක්ෂා කරලා කිරි දීලා ලොකු කරනු ලැබුවා. නමුත් දරුවගේ වර්ධනයේ සමග අපි දකිනවා දරුවව සංගවාගෙන ඉන්න බැරුව ගියා. නමුත් මෙපමණ අනර්ග දරුවෙක් මරන්ට බාර දීම මහා අපරාධයක් කියලා දැනගෙන ඉතා එඩිතර නිර්භීත චරිතයක් ඊගාවට ඉදිරිපත් වුණා. ඒ තමයි මෝසස්ගේ සහෝදරිය වූ මීරියම් බාර ගන්නවා මේ මහා අභියෝගාත්මක වැඩේ. ඔබ දන්නවද මේ දරුව වරගෙන යද්දී මේ දෙවියන් වහන්සේගේ මේ දාසිය වූ මීරියම් වහුණා නම් එයාටත් මරණය තමයි උරුම වෙන්නේ. නමුත් කුඩා දියණිය ඇය තුල දෙවියන් වහන්සේ කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙන්න ඇති. අපි ඇදහිල්ලෙන් යම් දෙයක් දකින්න යනවා. හලෙලුයා. එම නිසා මව්වරුනි පියවරුනි ඔබ තුල තිබෙන්නා වූ ඇදහිල්ල තමයි ඔබගේ දරුවන් තුලට ගමන් කරන්න යන්නේ. අපි දකිනවා ඒ මෝසස්ගේ මව තුල ලොකු ඇදහිල්ලක් තිබුණා. මේ දරුවා සෝබමාන දරුවෙක්. මේ දරුවා යම් දෙයක් කරයි දෙවියන් වහන්සේට. දැන් අපි දකිනවා මීරියම්ට මීරියම්ගේ අම්මා ඒ කියන්නේ මෝසෙස්ගේ අම්මා බයිබල් පාඩමක් තබලා කියලා දුන්නේ නැහැ මගේ ඇදහිල්ල මේකයි ඔබ කරන්න ඕනේ මේකයි ඒ මොකුත් කිව්වේ නැහැ ඒ නිවස තුල දෙවියන් වහන්සේට කරන්නා වූ යාඥාව කරන කොටගෙන ඔවුන්ගේ එක්සිට්කම කරන කොටගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ
එක්සිට්ව ඇයට තේරුම් ගන්න ලැබුණා මගේ මවගේ ඇදහිල්ල මේකයි මම කරන්ට යන්නේ මෙන්න මේකයි කියන එක හල්ලෙලූයා ප්‍රේමන්ත සෙනගිනි මේ නිර්භීත දියණිය මේ කුඩා දරුවා වරගෙන ගිහිල්ලා අපි දකිනවා අර රාජකුමාරිකාව දිය නෑමට පැමිණෙන්නා වූ ඒ විල ළඟ තබලා ඇය ඈතින් බලන් වුණා එපමණක් විතරක් නෙවෙයි මේ පුත්‍ර පුත්‍රයව මේ මෝසෙස් කියනවා කුඩා ලදරුවව මේ රාජකුමාරිකාවට හමු වුණු සැනින් ඇය නිර්භීත දියණියක් ලෙස දේව රාජ්‍යයේ නියෝජිතයක් ලෙස ඇගින් කියන උඹලට අවශ්‍ය නම් මම මේ දරුවට කිරිපොවන්ට අම්මා කෙනෙක් හන්දන් එන්ට යනවා හල්ලෙලූයා හල්ලෙලූයා ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් කතා කරන්නා වූ සෑම වචනයක් තුල ඔබ දේව විශ්වාසයෙන් ඔබ කතා කරන කල ඒක බල සහිත වෙන්න යනවා අනිවාර්යයි හල්ලෙලූයා එබැනි අපේ දක්ෂතාවය නෙමෙයි වැදගත් වෙන්නේ අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් දේව හඬ සමග දේව කැමැත්ත තුල අපි කරන්නා වූ දේට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා අපි දකින්නවා මේ සමග මෝසෙස්ගේ මවට මේ මිස්ර වරුන්ගේ රජමාලිගාවට ඇතුල් වෙන්න ලැබුණා දරුවා වැඩුණා දරුවා රාජකීය අධ්‍යාපනයේ ලැබුවා දරුවා රජවරුන් කන්නා වූ මේසෙන් කෑව බීවා දරුවා තරුණෙක් වුණා නමුත් මේ දරුවා තුල අර අම්මා තුල තිබුණා වූ බලවත් ආත්මික සම්බන්ධතාවය දෙවියන් වහන්සේ කෙරෙහි සහ ඒ දේශයේ දුක් විඳා වූ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ සෙනග වෙනුවෙන් ලොකු කැක්කුමක් තිබෙනා වූ පුත්‍රයෙක් වුණා. හල්ලෙලූයා. එබනිසා දෙමෝපියනි ඔබ තුර සමහරු දෙමෝපිය අපි දකිනවා ඉස්සර අපි ওই ලංකාවේ විසිටින් එහෙම ඇදි සමෙහෙනම් කියන්නේ නැහැ දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපේ සභාවේ එහෙම වචන මට ඇහිලා නැහැ. සමහර දෙමෝපිය කියනවා අනේ මට නෙමෙයි මම යන්නේ තව පාස්ටර් කෙනෙක් එක්ක. අපි පාස්ටර්ලා නෙමෙයි අපි නිකන් මෝටරසයි කියලා පිටිපස්සෙන් ඉඳන් යනවා. පාස්ටර්ගේ බෑග් එකේ කෙල්ලන් යනවා. අනේ පාස්ටර් මේ කොල්ලා යකෙක් කියනවා. හල්ලෙලූයා. ඉතින් අපි ඇයි එහෙම කියන්න අවශ්‍ය නැහැ? මමගේ පියාගේ දෙවියන් වහන්සේ සමග ඇත්තා වූ සම්බන්ධතාවය තමයි ඔබගේ දරුවන් කරා ගමන් කරන්නට යන්නේ. මෝසෙස් සිටි මිසරේ මාලිගාවේ. පාරාවන්ගේ මාලිගාවේ. ආශ්‍රය කරන්න ලැබුණේ ශුද්ධ වූ සෙනගව. නමුත් ඔහු තුල ඒ මොන දේ කෙරුවත් අර ගෙදරින් ආවව ආත්මික සම්බන්ධතාවය තුල ඔහු තුල ලොකු කැක්කුමක් උනන්දුවක් උද්වේගයක් ඇති වුණා ස්වාමිනිය ඔබ වහන්සේගේ සෙනග වෙනුවෙන් මම යම් දෙයක් කරන්නට යනවා හල්ලෙලූයා නමුත් මෝසෙස්ට කුඩා කල සිට රජමාලිගාවේ තිබුණත් දෙවියන් වහන්සේ තුල ලොකු සම්බන්ධතාවයක් තිබුණා මගේ සෙනගව වෙනුවෙන් මම යම් දෙයක් කරන්නට නෙමෙයි නිසා තමයි අර මිසර සොල්දාදුවෙකුව පවා මරන්ට සරසුම් කෙරුවේ එහෙම නැත්නම් මිනි මරන්න යන්න එපා කවුරුත් මිනි මෙරීම දේව කැමැත්ත නෙමෙයි ඒ පුරාණ කිවිසුමේ දේවල් නමුත් ඔහු තුල ලොකු ගින්නක් තිබුණා දැන් අපි දකිනවා ඒ තුල දෙවියන් වහන්සේ දැන් මෝසෙස් වර්ධනය වුණා වැඩුණා මිසරෙන් පිටමහල් කෙරුවා දවසක් මොකද වුනේ ඔබ දන්නවා හොඳින් කඳුකර ප්‍රදේශයක බැටලුවන් බලමින් සිටියේදී දෙවියන් වහන්සේ මහත් තේජසින් යුක්තව මෝසෙස් ප්‍රකාශ වෙනු ලැබුවා හල්ලෙලූයා අවුරුදු ගණනාවක් දේව සැලැස්ම තුල ගෙනාවා වූ කුඩා ලදරුවෙක්ව තෝරා ගත්තා වූ මෝසෙස්ව මෝසෙස් වැඩිහිටිය වැඩි තරුණෙක් බවට පත් වුණා තරුණෙක් තුලින් ඔහුගේ ඒ රාජකීය සම්බන්ධතාවයේ කැඩී ගින් කාන්තාර ප්‍රදේශයේ තනිකම දෙවියන් වහන්සේට ගසන්නා වූ මුරගැසීම තුල ඒකම ඊශ්‍රායෙල් සෙනග විශාල මුරගැසීමක් දෙවියන් වහන්සේට ගැසුවා දෙවියන් වහන්සේ මහත් තේජසින් දෙවියන් වහන්සේ ප්‍රකාශ වුණා මේ ප්‍රකාශ වීමත් සමග දෙවියන් වහන්සේ මෝසෙස්ට ආරාධනා කරනු ලැබුවා මෙන්න මේක ඉතා වැදගත් දේව සේවයේදී අද අපි දකිනවා සභාව පටන් ගන්නවා සභාව වහනවා හරියට ලංකාවේ කළු කඩ පටන් ගන්නවා වගේ ලංකාවේ කළු කඩයක් අරගන්ට කළු කඩයක් කියන්නේ තුන පහ කඩයක් අරගන්ට ගමේ ගොඩේ නම් පෝමිට් එකක් අවශ්‍යත් නැහැ අවසර පත්‍රයක් අවශ්‍යත් නැහැ කඩේ යරිනවා කඩේ වහනවා මාසකින් කියනවා අනේ පාඩු ඉබද අපි කඩේ වැහැව්වා අද කිතුණු සභාව අපි දකිනවා මෙවැනි කඩ ක්‍රමයකට ඇවිත් තිබෙනවා ඇයි
දෙවියන් වහන්සේගේ හඬ දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කැඳවීම දන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබ තුලින් මා තුලින් කරන්ට යන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ නමුත් මේ මෝසෙස් කියනවා දෙවියන් වහන්සේගේ මිනිසයට දෙවියන් වහන්සේ පූර්වෙන් තෝරාගත්ත මිනිසයට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මම නුඹව පාවිච්චි කරන්ට යනවා මගේ සෙනගව මිසරේ වහල්කමින් ගලවන පිණිස අපි බලමු නික්මයාම පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ 11 වන පදය එවිට මෝසෙස් පාරාවෝ වෙතට යන්නට ඊශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙන එන්නට මම කවුදයි දෙවියන් වහන්සේට කීය හලෙලුයා හලෙලුයා නැවතත් කියවන්න එවිට මෝසෙස් පාරාවෝ වෙතට යන්නට ඊශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙන එන්නත් මම කවුදයි දෙවියන් වහන්සේට කීයේ අපි දකිනෝ දෙවියන් වහන්සේ අනර්ග උතුම් උත්කෘෂ්ඨ කැඳවීමක් මෝසෙස්ට දුන්නා දෙමින් විශාල අධ්‍යක්ීම් තිබුණා වූ විශාල බුද්ධි සම්භාරයක් ඇත්තව දැන් අපි දකිනවා මොකද මේ දේශයේ තියෙනව නේද අර පිරමීඩ දේව පිරමීඩ කවුද මේකේ නිර්මාතෘවරු මේ ඊශ්‍රායෙල් සෙනඟ ඉවෙනි අධ්‍යක්ීමක් තිබුණා වූ මිනිසෙක් රාජකීය විද්‍යාලයක ඉගෙනුම ලැබුවා වූ මිනිසෙක් රජුරුවන්ගේ ගෙදර කෑම බීම කෑවා වූ රාජ උස්නේ වැදුනා වූ මිනිසෙක් දෙවියන් වහන්සේ උතුම් කැඳවීමක් දෙද්දී අහනවා පාරාවෝ වෙතට යන්නටත් ඔබගේ සෙනඟව නිදහස් කරලා ගේන්නටත් ස්වාමිනී මම කවුද හලෙලුයා දෙවියන් වහන්සේගේ හඬ ඊට හොඳින් තේරුම් ගන්නට දෙවියන් වහන්සේට අවශ්‍යයි මෙවැනි යටහත් මිනිස්සු මෝසෙස්ගේ ජීවිතේ වැදගත්ම දේ තමයි ඔහුට සුදුසුකම් රාශියක් තිබුණත් ඒ සුදුසුකම් වලින් ඔළුව ඉදිමුවා ගත්තා වූ මිනිසෙක් නෙමෙයි මෝසස් කියන්නේ හලෙලුයා හලෙලුයා එබනිසම් බලන්න දැන් මම කිව්වේ එකයි අර සමහර සභාවල් අරිනවා වහනවා අපිට කනගාටුයි මේ මේ නගරෙත් එවැනි සිදුවීමක් වෙලා තියෙන අපි කනගාටුයි අපි යාඥා කරනවා සභාවක් නැතුව යනවට අපි කොහෙත්ම කැමති නැහැ. හැබැයි මේ නගරේ දේව කැමැත්ත අනුව සභා 100ක් බිහි වුණත් අපි ඒ සභා 100ම වැඩවලට ආත්මිකව අපි උපකාර කරන්නට යනවා. හලෙලුයා. ඒක දේව කැමැත්ත නම්. ප්‍රේමන්ත සෙනගිනි දැන් මේ මෝසෙස් තුල තිබුණා වූ යටහත්කමේ ආත්මය ඔව් කියනවා ස්වාමීනි මම කවුද? ඔව් නුසුදුසුකමක් ප්‍රදර්ශනය කරනවා. දැන් අපි සම්මුඛ පරීක්ෂණයකට අපේ සියලුම ලියකියවිලි ඉදිරිපත් කරලා සම්මුඛ පරීක්ෂණය අපිට ලිපි එනවා ඔබ සම්මුඛ පරීක්ෂණය සමත් කියලා. අපි පෙරලා ලිපියක් යවනවා ඒක බාර ගන්නට මම කවුද? ප්‍රේමන්ත සෙනගිනි මම ඔබට කියන්න යන්නේ මෝසෙස් කියනා වූ රාජකීය ඒ රජමාලිගාවල හැදුනා වූ රාජකීය අධ්‍යාපනයේ ලැබුවා වූ ඒ සබකෝලය නොතිබුණා වූ මේ ගහම්බීර මිනිසයා දෙවියන් වහන්සේගේ අභිමුඛයට හත් වුණා. කිතුණු ජීවිතේ
ඉතම් වැදගත්ම දේ තමයි මෙන්න මේ යටහත්කම දෙවියන් වහන්සේට අවශ්‍යයි මෙවැනි යටහත්කමක් ඇත්තා වූ මිනිස්සුයෝ අපි අද බොහෝ විට කියන්නේ ස්වාමිනී මම සුදුසුයි යට මොකද්ද අපි කියන්නේ අපි ගොඩක් වෙලාවට කියන්නේ ස්වාමිනී මම සුදුසුයි ඒකට නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියනවා ස්වාමිනී මම සුදුසු නෑ ඒකට හලලුයා මෙන්න මේකයි අපේ ඊයාගේ තියෙන පරතරය දෙවියන් වහන්සේගේ සෙනගෙනි අපි ඉගෙන ගන්න ඕනේ අපි කොයි වෙලාවකවත් කියනවනම් මම ඒකට සුදුසුයි කියලා ඒකෙන් අපි දෙන්නව පණිවිඩේ තමයි ඔබ තමයි නුසුදුස්ස ඒක ඒක ඔබ නෙමෙයි කියන්න ඕනේ ඒක දෙවියන් වහන්සේ කියන්න ඕනේ දෙවියන් වහන්සේ ඒ ඒ ඒ ආශිර්වාද නිදහස් කරන්න දෙවියන් වහන්සේ රජු රූපත් කරන්න දෙවියන් වහන්සේ රජකම් ඉවත් කරන්න දෙවියන් වහන්සේ නායකයෝ පත් කරන්න දෙවියන් වහන්සේ නායකයෝ ඉවත් කරන්න අපි කියනවා ස්වාමීනි මම සුදුසුයි යට අපේ මොසස්ගේ ඇත්ත වෙනස තමයි මොසස් කියනවා මම කවුද ස්වාමීනි දෙවියන් වහන්සේ හිතන්නේ මං අවුරුදු ගණනාවක් මොසස් දෙස බලන් උන්නා මරණේ මංචකේ මම මොසස්ව ගැලෙව්වා රාජකීය අධ්‍යාපනයක් දුන්නා මම දන්නේ පාරාවෝ කතා කෙරුවා වූ භාෂාව සහ ශුද්ධ වූ දේශයේ ජීවත් වුණා වූ මිනිස්සු කතා කෙරුවා වූ භාෂාව එකක්ද දෙකක්ද කියන එක නමුත් ඒ දෙකම දන්නා වූ මොසෙස් අපි හිතමු දෙකක් කියලා ඒ දෙකම දන්නා වූ මොසෙස් කියනවා ස්වාමිනී මම කවුද එබනිසා දෙවියන් වහන්සේට අවශ්‍යයි දේව රාජ්‍ය ගොඩනගන පිණිස දේව සැලැස්ම පොළවේ ක්‍රියාත්මක වන පිණිස යටහත් වුණා වූ මම සුදුසු නැහැ කියනා වූ මනුෂ්‍ය කර්ණ කොටගෙන දෙවියන් වහන්සේ බලවත් දෙ කරන්ට යනවා. හලලුයා. හලලුයා. දුක හිතෙන්ට එපා. අපි ඉගෙන ගන්න ඕනේ. මම කිසිම දෙයකට සුදුස්සෙක් නෙවෙයි. මම හැමදාමත් කියනවා. සමහරු කියන්නත් එපා කියනවා. කියන්න එපා කියන්න කියන්න මං කියනවා. එයි. එහෙම නොවුනොත් මගේ මාව තෝරාගත්තා වූ මාව ආලේප කෙරුවා වූ මගේ දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගසන්න කියනවා මම. හලලුයා. හලලුයා. මට කවුද මන් දන්නේ එදා මේ අපේ බ්‍රදත් උන්නා ලූකා ගියේ වෙලෙත් මගේ ජීවිත කතාව මං කිව්වා මං දේශනාවට ආපුවම මං කිරේ ගෞරවය දෙවියන් වහන්සේට මනුස්ස ප්‍රශංසාව මත අපි වැඩ කරන්නේ හැබැයි අපේ ද්‍රවිඩ සහෝදරයා මාත් මට කිව්වා පාස්ටර් යන හැම තැනම පාස්ටර්ගේ ශාක්‍ෂිය කියනවා ඒක හරි ශක්තියක් ඒක හොඳ දෙයක් හලලුයා අපි මනුෂ්‍ය ප්‍රශංසාව නෙමේ එකම ප්‍රශංසාව දෙවියන් වහන්සේට සවෙන්ට ඕනා අපවිත්‍රකමේ සිටියා වූ අනාචාරයේ සල්ලාලකමේ බේබදුකමේ පාපේ සිටියා වූ අපව තෝරලා අරගෙන අපිව සුදුසු නැහැ කියද්දි දෙවියන් වහන්සේ සෝදලා පවිත්‍ර කරලා කරුණාව අනුග්‍රහය බලය දෙනවා කරගෙන යන පිරිස හැබැයි අපි සුදුසු කියද්දි ලොකු පරිතරයක් තියෙනවා සුදුසු කියන අයට දෙවියන් වහන්සේ යම් දෙයක් දෙයි හැබැයි දෙවියන් වහන්සේ පැත්තකට වෙලා බලන් ඉන්න යනවා මොකක්ද නුඹගේ සුදුසුකමත් එක්ක නුඹ කරන්ට යන්නේ කියන එක මේ දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියනවා ස්වාමීනි මම සුදුස්සෙක් නෙවෙයි මම නුසුදුස්සෙක් අපි බලමු නික්මයාමෙම 4:10 මොසෙස් අහෝ ස්වාමීනි මීට ප්‍රථමවත් ඔබ Taman මෙහි කරුවාට කතා කළාට පසුවවත් මම ව්‍යක්තියෙක් නොවෙමි මක්නිසාද කතාවට අදක්ෂ වූ අදක්ෂ දිවක් ඇත්තා වූ කෙනෙක් මී ස්වාමින් වහන්සේට කීයේය බලන්න දෙවියන් වහන්සේගේ කැඳවීම මොසෙස් පසුපස හඹා පැමිණෙනවා දෙවියන් වහන්සේගේ කැඳවීමක් ඔබට තිබෙනවා නම් ඔබට අනිවාර්යෙන් තිබෙනවා ඒක දෙකක් ආය නැහැ කැඳවීම තේරුම් ගැනීමයි තා වැදගත් දෙයි අනිවාර්යෙන් කැඳවීමක් තිබෙනවා දෙවියන් වහන්සේගේ යම් වැඩකට හැබැයි ඒක මොසෙස් පසුපස හඹායේදී තව තවත් ස්වාමීන් වහන්සේ කැඳවද්දී මොසෙස් නැවතත් වාරයක් කියනවා ස්වාමීනි ඔබ කතා කරුවට පස්සේවත් මම මොකද එතන දෙන වචනේ මම වික්තියෙක් නොවෙමි මම වාක්‍ය අනුව කතාකරන්න දක්ෂ මිනිසෙක් නොවෙමි ස්වාමීනි බලන්න යටහත් මිනිසයා ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට කළ ඇත්තව සෑම ආශිර්වාදයක් ගැන ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්නව මිනිසෙක් වෙන්න ඕනේ හලලුයා මොසෙස්ගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ කැඳවීම මොසෙස් පසුපස හඹා එනවා
නමුත් මෝසෙස් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ විදිරිපිට යටත් වෙයල්ලා එවිට දෙවියන් වහන්සේ නුඹලාව උසස් කරනු ලබන්ට යනවා හල්ලෙලූයා නැමතත් ස්වාමින් වහන්සේ කියනවා මෝසෙස් මට අවශ්‍යයි උඹ ඉන්නකම මිනිස්සයා නමුත් මෝසෙස් කියනවා ස්වාමිනී මම දක්ෂ මිනිස්සෙක් ඔබ වහන්සේ කතා කරුවට පස්සෙවත් මගේ දිවතොල් මම දක්ෂෙක් මේ අපි බොහෝ විට තමා තමා උසස් කර ගැනීම තරම් පහත් ක්‍රියාවක් දෙවියන් වහන්සේගේ වචනය අනුව තවත් නැහැ මේක තනි ක්‍රම පැමිණෙන යක්ෂයාගෙන් දේව සෙනගෙනි අපි ඔබට ආදරෙයි ඔබ කවදාක්වත් ඔබ ගැන වර්ණනා කරන්න යන්න එපා මම තමයි සුදුස්සා මම තමයි හොඳම කෙනා මට තමයි ඒක තියෙන්නේ මට තමයි මේක තියෙන්නේ එහෙම දෙයක් දේව වචනේ අනුව වෙන්න බෑ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යටහතුන්ට කරුණාව දෙන්නව දෙවි කෙනෙක් අපමද්දී සිටිනවා ඔබගේ ස්වභාවයේ කුමක් වුණත් ඔබට තරුණව බිඳුනව ආත්මයක් ඇතනම් දෙවියන් වහන්සේ තරුණව බිඳුනව ආත්මෙට ලඟ වෙන්න යනවා හල්ලෙලූයා ඒ කුන් වහන්සේගේ වචනේ පොරොන්දුයි අපි බොවිට කියනවා මම තමයි සුදුසුම කෙනා මට ඒ සුදුසුකමක් තියෙනවා මේ සුදුසුකමක් තිබෙනවා නමුත් පාස්ටර් මට ඒක දුන්නේ නැහැ නේ බ්‍රද මං ඔබ ගැන නෙමෙයි කියන්නේ මම දන්නේ නැහැ විශ්ව ස්වභාවය ඇත්තව මේක තමයි ඇත්ත ස්වභාවය ලෝකෙ කොයි ස්වභාවයකට ගියා හැබැයි ඉතින් මෙහෙම ඉද්දි හරි හොඳයි මට ඕක වුණා ලංකාවට ගිහලේ මටත් සභා දෙක තුනකින් දේශනා කරන්න දෙන්න කිව්වනේ හොඳ හොඳ ලොකු සභාවල් අනේ මමත් ගියා අනේ දේශනාවෙන් පස්සේ යාඥායිල්ලි මේ මිනිස්සු යාඥා කරගන්න ආපුවම යාඥායිල්ලි නෙමෙයි කුණු කූඩ කියන්නේ බලන්නකො පාස්ටර් මට මේ වගේ දෙයක් මෙතන වුණානේ පොඩ්ඩක් මට යාඥා කරන්න පාස්ටර් මං කිව්වා ඉස්සෙල්ලා ගිහින් පාස්ටර් එක්ක කතා කරලා සමාදාන වෙන්න පාස්ටර් එක්ක මිත්‍රත්වයෙන් තමයි ඒ වැඩේ කරගන්න පුළුවන් මම යාඥා කෙරුවයි කියලා දෙවියන් වහන්සේ යම් දෙයක් කරයි නමුත් සම්පූර්ණ දේව කැමැත්ත වෙන්න යන ඉතින් දේව දාශයත් එක්කයි හල්ලෙලූයා අපි දකින්නවා තමා සුදුසුයි කියන ස්වභාවේ මම සුදුසුයි අපි දාන වෙන්න යන්නේ දාන ඉදදි මොකද වෙන්නේ බ්‍රද දාන කපාගෙන කපා දානට පුළුවන් මෙතන ඉඳලා ඔයාගෙන් එහා පැත්තට පැනලා අප්සරාගෙන් එහා පැත්තට පැනලා කුමාරිගෙන් එහා පැත්තට පැනලා අර පිටිපස්සෙම ඉන්න බ්‍රදවත් කපාගෙන නැහැනේ දානට පුළුවන් නේ පුටු ඉත්තු කොටු මාරු කර කර පණින්න පුළුවන් අපි කියනවා මම තමයි සුදුසුම කෙනා මගෙන් තමයි अरे रतु पाट इत्ता मम तमं कपागन कपागन यांट मत दिन्ने ने पास्ट में का मोसेस की नवा स्वामी उत्त बाइबल यत्ता वो बतेरुं गांट मम मम विश्वास करने विधि हेत मेवेनी उत्तम खेंदवी मक तोरागेनी मक तावत बाइबले ने हालेलुया देवन वासे बहुत देवल केरुए अनागत वात्र उरुलावा නමුත් මේ කැඳවීම ස්වර්ගයෙන් මෙනවා මෝසෙස් මට අවශ්‍යයි නුඹව ඔබට ස්වාමින් වහන්සේගේ කැඳවීම එන කල යටහත් වෙන්න කියන ස්වාමිනේ ඔබගේ කැමැත්ත නම් ඔබ බලය දෙනවා නම් මම කරන්ට යනවා ස්වාමිනේ මම කිසිම දෙයක් කරන්ට යන්නේ නෑ ඒ වුණත් මම කවන්නේ මට මුකුත් එපා මට මුකුත් එපා මම මුකුත් කරන්න යන්නේ මම නිකන් ඉන්න අනේ අන්තිමට මම කිසිම සැලසුමක් නෑ මට ගෙනලා මයික් ඇදුනා දැන් ඉතින් කරන්න මේ කට්ටිය දැන් සේරම කරලා ඉන්නේ ඉතින් එහෙම දෙයක් නෑ මේ මම එතෙන්ට ගියොත් කන්වෙන්ෂන් එකට ගියොත් මම කරන්න මොන යමක් මම ශුද්ධාත්ම මෙහෙට ගියොත් මේ අපේ තමා කණ්ඩායම් අතරින් ලොකුම සභාව මම කරන්න මොන නැත්තම් අපේ සෙනග මොනා හිතයිද මේ රංජි පාස්ට ගැන මොනා හිතන්නේද හිතන්න තියෙන එකම දෙයයි එතන දෙවියන් වහන්සේගේ වැඩක් දීලා නෑ එදාට දෙවියන් වහන්සේට ස්තුති වේවා හොඳ නැද්ද එහෙම මේ සේරවන්ටම දේශනා කරන්නයි පාස්ටර්ලා ඇක්සිඩන්ට් වෙනවට අපි කැමති නෑ අපි බොහොම නේද මහණිවරේ අය පළවෙනි ප්‍රශංසාව මට ලැබුණා මම කිව්වා මට එපා ඇයි මං කිව්වා තව සුදුසු අය ඉන්නවා දෙන්න වෙන කෙනෙකුට මං කැමති මට වඩා තව කෙනෙක් උතුම් කොට සලකන්න මං මේ සාක්ෂියක් ලෙස ඔබට කියන්නේ මේ මං ගැන දේශනා කරනවා නෙමෙයි යටහත් හදවතක් තුල දෙවියන් වහන්සේ බලවත් දේ කරනවා හල්ලෙලූයා හල්ලෙලූයා ඊට පස්සේ මොකද උනේ අන්තිම විනාඩි පහ මට දුන්නාම මුළු සභාවය ඇවිලෙන්ට ගත්ත හල්ලෙලූයා හල්ලෙලූයා සුත්තාත්මෙන් වහන්සේ යම් දෙයක් කරන්නට ගත්ත ඇයි යටහතුන්ට කරුණාව දෙන්නව දෙවියන් වහන්සේ හැබැයි මම මුල් කොටස ගත්තා නම් කිසිම දෙයක් වෙන්න යන්නේ ඇයි මං ඔළුව පුම්බගෙන බයිබලයේ තියෙන හොඳම පද ටික තෝරගෙන වචන ටික හදාගෙන ගිහිල්ලා කියන්න යනවා අපි අත් උස්සමු පහළ දාමු ඉඳගමු හිටගමු නැගිටිමු දන ගහමු යටහතුන්ට කරුණාව දෙන්නව දෙවි කෙනෙක් අප මැද සිටින්ට යනවා ආමෙන් සුළු වෙන්න තමයි
මම කවදාවත් කියන්නේ මම සුදුසුයි කියලා. නමුත් අපි අතර ඉන්නවා සමහරු. ඇයි? ඇයි මම? ඇයි ඇයි මම? ඇයි මම බ්‍රද? ඇයි මම? ඇයි මම? ඔබ ඔබ සුදුසුයි කියන කෙනා අදින් පස්සේ ඔබ තේරුම් ගන්නට ඔබ සුදුසු නිල වශයෙන් දේව වචනේ ප්‍රකාර නිල වශයෙන් ඔබ සුදුසු නොමැත. विविध कारण මට මේක ලොකු කරදරයක් වෙනවා මම ඒක දේවදාශකගෙන් අපි අපි මිත්‍රත්වයෙන් වැඩ කරා යන අපිත් එක්ක ඉන්න ආත්මික දේවදාශකගෙන් ඇහුවා මට පාස්සේ මේක ලොකු කරදරයක් මට මගේ මේ වැඩිමහල්කම මට ඇති මට ඕනේ මේ දේව රාජ්‍ය වර්ධනය වෙන්න මට රොටියක් කඩලා මිනිස්සුන්ට දෙන්න පුළුවන් මට මිනිහෙකුව පෞකාරයෙකු අරගෙන වතුරේ ගිලලා බෞතිෂ්ම කරන්න පුළුවන් පාස්සේ මට මේක ඇති මට පාස්ට පට්ටමක් අරගන්න ඕනේ නැ තවත් පාස්ට කෙනෙක් වෙන්න මට ඕනේ නැ मगे भी सीमा वो होंदा ही या क्यों हुआ रंजीत वो यागे एकम सुदुसु को मतमाई वो या सुदुसु नहीं कीमा हालालुया ओब सुदुसु नहीं किया ला ओब किया ने कतमाई ओब गे सुदुसु कम मंगे भाई यहाँ मटकी हुआ मीटा उर्दू देखकर तूने कटी सेला मोसेस वो देवियाँ वाहन से कहने वो पुकाले මෝසෙස් කිව්වා මම සුදුසු නෑ ඒ කියන්නේ සුදුසුකම තමයි යම් කෙනෙක් සුදුසුයි කියනවා නම් ඒ තමයි නුසුදුසුකම හලෙලුයා ප්‍රේමන්ත සෙනගෙනි අපි නිකම් බොරු පුහුමාන වලින් මාන්නෙන් අපි ලෝකේ නිෂ්පලකමේ අපවිත්‍රකමේ සල්ලාලකමේ පාපේ ඔබයි මමයි ජීවත් උනේ දෙවියන් වහන්සේ ඔබමයි මාමයි තෝරා ගත්තේ කැපි පෙනීමේ සේවයක් කරන පිණිස නෙවෙයි තමාට වඩා අනුන් උතුම් කොට සලකන පිණිසයි ඒ වට ආමෙන් කියන්න අපිට හරි දුකයි බ්‍රද හොඳට හයියෙන් කියන්න ආමෙන් කියලා ආමෙන් හාලෙලූයා දෙවියන් වහන්සේ කැඳෙව්වේ තමාට වඩා යේ දේව පුත්‍රයා දන දන පාවා දෙන බව වස්ත්‍රය ගැලෙව්වා පසකින් තිබුවා වෙනත් හෙද්දක් බැඳගත්තා එකිනෙක ගෝලයාගේ පාද සෝදන්න පටන් ගත්තා අපිට මේ ආදර්ශය නැත්තම් අපිට මේ වගේ තව කෙනෙක් ඉදිරිපිට යටත් වෙලා එයාව දිනාගෙන එයා වෙනුවෙන් යමක් කරන්න බැරි නම් මොන දේව සේවයක්ද මිත්‍ර වරුණි ඉතින් වැදගත්දී යටහත්කම තව කෙනෙක් උතුම්යයි සැලකීමයි හලලුයා ඉතින් මොසස්ගේ ජීවිතේ බලන්ට මම 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 විශ්වාස කෙරුවා ඒ දවස් වරණ නම් ඊට අවුරුදු කීපයකට පෙර මෙයා තමා ලෝකයේ උණු ලොකුම පාස්ටර් කියලා නමුත් මට ඊට පස්සේ මම රාජේෂ් එක්ක දවසක් කතා කිරීමේදී රාජේෂ් කිව්වා දැන් ඊට වඩා ලොකු සභාවල් කරන පාස්ටර්ලා ඉන්නවයි කියලා එබ නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා හලෙලූයා නමුත් ප්‍රේමන්ත සෙනගෙනි මේ නුසුදුසු යයි පුන පුනා මුර ගැසුවා වූ මෝසෙස් කරුණ කොටගෙනම දෙවියන් වහන්සේගේ කැමැත්තත් සැලැස්මත් දෙවියන් වහන්සේගේ සෙනඟ තුල ක්‍රියාත්මක කරනු ලැබුවා හලෙලූයා මෝසෙස් බලවත් දේව දාශියෙක් එයා වෙන කෙනෙක් නෙමෙයි දෙවියන් වහන්සේ ආලේප කරනු ලැබුවා හලෙලූයා යොහන් සුබාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 16 18 ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නේ යේසුස් වහන්සේ ඇට කීසේක ස්ත්‍රීද උන්වහන්සේට උත්තර දෙමින් මට පුරුෂයෙක් නැතයි කීවාය යේසුස් වහන්සේ ඇට කියනසේක් මට පුරුෂයෙක් නැතයි නුඹ කීවා හරිය මක් නිසාද නුඹට පුරුෂයන් පස් දිනක් සිටියෝය නුඹට දැන් සිටින තැන නැත්තා නුඹේ පුරුෂයා නොවේ අපි දකිනව තව චරිතයක් නුසුදුසු චරිතයක් සමාරියේ ස්ත්‍රියක් යුදෙව්වන්ට සහ සමාරියන්ට කිසි සම්බන්ධතාවයක් තිබුණේ නැහැ
ස්වාමී වූ දෙවියන් යේසුස් වහන්සේට දැඩි පිපාසයක් ආවා මේ පිපාසයේ සමග ඒ යාකොබ්ගේ පුත්‍රයාට දෙන්නා වූ ලිඳ ළඟ සමාරියේ ස්ත්‍රියක් හම්බුණා මේ ස්ත්‍රිය සමග අදහස් බෙදා ගන්න පටන් ගත්තා අදහස් බෙදා ගැනීමේදී යේසුස් වහන්සේ කියනවා ගිහින් නුඹේ පුරුෂයාව කැඳවාගෙන වරෙන්න මේ මේ ශෝක සිතක් ඇත්තා වූ මේ එක පුරුෂයෙකුට සීමා නොවුනා වූ මේ සමාරියේ ස්ත්‍රිය කියනවා स्त्री दे उन्वाहन से उत्तर दे मिन मटे पुरुष एक नेते की वाहरी की वाये ये सुस्वाहन से ऐट की नसे मटे पुरुष एक नेते नुम्बे की वाहरी हालेलुया ऐ की नमन पुरुष एक ने है भाई पस्ते ने की ना किन्हें नेता माय तब टेक इस राड़ गया ना दूसरी मक किया न गया हालेलुया ऐ की नो मटे किन्हें ने ये सुस्वाहन से की नुम्बे की नो हरी डम हरी उम्बटे किन्हें ने मैं पस्ते ने खीटिया हम उद्देंग इन्न के ना ඒ කියන්නේ 6 වෙනියකුත් එහෙනම් ඉඳලා තියෙනවා. යේසුස් වහන්සේ කියනවා හරි උඹ කියන දේ උඹට දැන් ඉන්න කෙනත් නුඹේ පුරුෂයා නෙවෙයි. නුසුදුසු වාජනයක්. අපේ භාෂාවෙන් කියනවා නම් අපවිත්‍රකම තුල සල්ලාලකම තුල වෛශාකම තුල සිටියව කාන්තාවක්. ඉතින් දෙයනේ හොඳ අය නැද්ද මේ මිසරේ මේ මේ සමාරියෝ අතර මේ ජේසුට බැරි වුණාද හොඳ කෙනෙක්ව හොයාගන්න ජේසු කිහිල්ලත් කරගහලා තියෙන වයසයි ස්ත්‍රියකටනේ අපේ භාෂාවෙන් අපි කියන්නේ මෙහෙමයි නුසුදුස්සන්ට අනුග්‍රහය දෙන්නව දෙවි කෙනෙක් අපමැද්දී සිටිනවා ඊට පස්සේ මොකද වුනේ සමාරියේ ස්ත්‍රිය සුබ ආරංචිය අහලා නිකන් ගියේ නෑ සමාරියේ ස්ත්‍රිය කනගාටු වෙන්න ඇති අවංකතාවයේ දේවාභිමුඛී කිව්වා යේසුස් වහන්සේගේ ජීවිතේ පිළිබල එනිදරව් කෙරුවා ඊට පසු අපි බලමු 4 වෙනි පරිච්ඡේදයේ 39 සිට 42 දක්වා මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකේ සාක්ෂි දුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තෝය එවිට සමාරියවරු උන්වහන්සේ ළඟට ඇවිත් තමුන් සමග නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය උන්වහන්සේ දෙදවසක් එහි නැවතුණු සීක. හල්ලෙලූයා. සමාරියේ ස්ත්‍රිය සත්‍යතාවේ තේරුම් ගත්තා. වයේෂායි ස්ත්‍රියක් එක පුරුෂයෙක් නෙමේ පුරුෂයෝ 6 දෙනෙක් සුභාරංචිය හැව්වා. සත්‍යතාවේ අවබෝධ වුණා. කලෙල ඉඳ ළඟ දැම්මා. දිව්ව ගමට ගිහින් කිව්වා. මෙවුන් කාර්යව හම්බුණා. බලාපොරොත්තුව සිටියා වූ මේ දේව පුත්‍රයව හම්බුණා. මේ වගේ ගතිගුණාංග තියෙනවා. මගේ ජීවිතේ පිළිබඳව සියලු දේ විතරව කෙරුවා. වරෙල්ල යන්න මෙතනන් වහන්සේව අඳුන් වල දෙන්න. යේසුස් වහන්සේ කෝ හැරිලා ඵලයව සේරම මොකද මේ වයේෂායි ස්ත්‍රියගේ සුභාරංචිය මම පිළිගන්න යන්නේ නැහැ. එහෙම කිව්වද? නුසුදුසු දේ දෙවියන් වහන්සේ ගෞරවයට පත් කරන්නව දෙවියන් වහන්සේ. හැලෙලූයා. දෙවියන් වහන්සේට අවශ්‍යයි නුසුදුසු අය. නුසුදුසුමමයි පළමු කොටම මෙතන ඉන්න. මගේ ජීවිතය ගැන හොඳටම දන්නේ මමනේ කවුරුත් නෙමෙයිනේ. එයයි මමයි වෙන කිසි කෙනෙක් දන්නේ නුසුදුසුම මමයි එහෙනම් ඔබට මගේ දේශන අහන්නත් බෑ හොඳ පාස්ටර් කෙනෙකු හොයාගෙන යන්න මම දන්නේ කොහෙද ඉන්නේ හොඳ පාස්ටර් කියලා එක පාස්ටර්යි හොඳ පාස්ටර් මෙවුන්කාර එන්ඩේරානන් වහන්සේ හල්ලෙලූයා හල්ලෙලූයා මුළු සමාරියේ බොහෝ දෙනෙක් යේසුස් වහන්සේ වෙතට ආවා යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා කියනවා උඹ තමයි සුභාරංචිය කිව්වේ කියන්නේ පදේ නොබ කියපු නිසා පමණක් නෙමෙයි දැන් අපි මෙවුන්කාර දෙවියන් වහන්සේ වඳුන ගත්තා 39 ඉඳලම කියන්නකෝ මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේ දැන් මේ ගමට ගිහිල්ලා කියනවා මම කෙරුවා වූ පාප අපරාධ සියලු දේ මේ තැනන් වහන්සේ මට කියනු ලැබුවා සාක්ෂි දුන් ඉස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තෝ දැන් මේ ඇසුවා වූ බොහෝ දෙනෙක් ඒ කියන්නේ වැඩි පිරිසක් යේසුස් වහන්සේ කිරිය අදහා ගන්න යේසුස් වහන්සේ ගාවට ආවා. යේසුස් වහන්සේ ඉන්නේ කොහෙද? යේසුස් වහන්සේ කොහෙවත් ගියා කියලා ලියලා නැහැ. යේසුස් වහන්සේ ඉන්නේ තාම සමාරියේ ළඟ ගාවයි. ගම්මුම කැඳගෙන ආවා ගිහිල්ලා. හල්ලෙලූයා. ආමෙන්. පිළිගැනීම තුල යේසුස් වහන්සේට බොරු කියන්න ගියා නම් මම බැඳලත් නැහැ මම දන්නෙත් නැහැ. මගේ බඳින්න අදහසක් නැහැ ස්වාමිනී. මම තනිකර ජීවිතේ මට හොඳයි කියලා හිතුණා. මම සේවයට කැපවෙන්න යනවා මං ඔයාව ඔය උන්නේ සේවයට කැපවෙන්න අපිට හම්බුණා නම් මේ චාටු බාටු දාලා තමයි රවට්ටන්න යන්නේ අපි යේසුස් වහන්සේව
අපි කියන්නේ මගේ අදහසක් නෑ බඳින්න එවනේ සිස්ටර් සිස්ටර්ලාගෙන් තම ප්‍රශ්න වැඩිපුර අහන්නේ අහිංසක සිස්ටර්ලා හැලෙලුයා ප්‍රේමන්ත සෙනගෙනි සත්‍යතාවය පිළිගත්තා ඒ තුල මුළු ගමක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට දිනා ගන්නට දෙවියන් වහන්සේට පුළුවන් වුණා අවශ්‍ය නුසුදුසු භාජනය යටහත් භාජනය සුදුසු නැහැයි කියලා හිතන භාජනය අපේ වචන වලින් කියනවා නම් මගේ ස්වභාවය නම් මං කවදාක්වත් එහෙම සේවයක් දෙන්නේ නැහැ අවංකවම දෙන්න බෑ ප්‍රේමන්ත සෙනගෙනි නමුත් යේසුස් වහන්සේ දැනගෙන තිබුණා මෙයා මගේ රාජ්‍ය වෙනුවෙන් උසස් බලවත් දෙයක් කරන්නට යනවා හල්ලෙලූයා මම ඔබට කතා කරන්නේ අපි නුසුදුසුයි කියලා හිතන තරමට දෙවියන් වහන්සේ ඔබව මාව ඒ බලයෙන් පුරවලා උන් වහන්සේ අපතුලින් ගලහා යන්න සලස්වනවා කනනූර මගුල් ගෙදර මගුල් ගියක් දවසක කොහෙද ඉතින් නාන ටැංකිය මතක් වෙන්නේ නේ ඒ වෙලාවට ඉතින් ඒ කාලෙම ඩෝල්කි ගහලා ආ ලස්සනට පොඩි සාදයක් පවත්වලා කනවා බොනවා නමුත් පවිත්‍ර වීමේ වාජන හයක් පැත්තක කිසි කෙනෙක් ගණන් ගන්නෑ කිසි කෙනෙකුට ඇහැ යන්නේ නෑ ඇහැ යන්නේ හිස්සුනා වයින් වාජන දෙසට ගිහිල්ලා ඉබිලත් බලන වැටි සම්භාජන ඉබිලත් බලනදි පොඩ්ඩක්වත් නැද්ද නිකන් අඩිය පේන්නවත් හල්ලෙලූයා බොනාය දන්නවනේ ඉස්සර වීපු අය දැන් බොනාය නෑ ස්වාමීන් වහන්සේගේ ලේයින් අපව සෝදලා පවිත්‍ර කරලා අපව ධර්මිෂ්ඨ කර තිබෙන අපි අත්පොළ සන්නදිමු ස්වාමීන් වහන්සේගේ ලේ වලට හල්ලෙලූයා අපි ඉස්සර වීවා බෝතලේ අනිත් පැත්ත හරවලා උඩට පොඩි තට්ටුවක් ගුද්දාන අන්තිම බිඳුවත් පැටියන් කියලා මම හිතන මේ සම්භාජන වලට සම්භාජනනේ පේන්නෙත් නෑ වීදුරුව වගේ ඇතුලේ එබිල බලන්න ඇති මේකේ පොඩි මූඩිය හිර වෙලාද තට්ටු කරනවා වරෙන් එළියට එන්නේ නෑ හැබැයි ගණන් නොගත්තව වාජන හයක් පැත්තක තිබුණා. යේසුස් වහන්සේගේ ඇහැ වැටුණා. යේසුස් වහන්සේ කිව්වා මේ අපවිත්‍ර භාජන වලට නෙමෙයි. අර කවුරුත් ගණන් නොගන්නා වූ සම්භාජන වලට වතුර පුරවපල්ලා. ඔබට ප්‍රතික්ෂේපේ පැමිණෙනවා නම් ඔබට සුළුවීම පැමිණෙනවා නම් මම ඔබට කියන්න යන්නේ ඊළඟ මොහොතේ දෙවියන් වහන්සේ බොහෝ සස් කරනවා. හල්ලෙලූයා. ඒක ඒකාන්තමයි මගේ ජීවිතේ මම මෙච්චර දුර ආවේ. මමම සුළු වෙනවා අභියෝග ඉදිරි පිට පුද්ගලයන් ඉදිරි පිට මම හිතනවා මම කුඩා දරුවෙක් ඉදිරි පිට හරි මම හිතනවා ස්වාමීනි මම කවුරුත්ම නෙමෙයි නිකම්ම නිකන් දූවිල්ල මම මේ දේ කරපුවම මොකද වෙන්නේ කියලා යටහත් වුනොත් ඊළඟ මොහොතේ දෙවියන් වහන්සේ උසස් කරනවා කරනවාමයි හල්ලෙලූයා දෙවියන් වහන්සේට අවශ්‍යයි යටහත් හදවත් දෙවියන් වහන්සේට අවශ්‍යයි මම කවුරුත් නෙමෙයි කියලා සිතන අදහස් දෙවියන් වහන්සේට අවශ්‍යයි තව කෙනෙකුව උසස් කොට සිතන්නව අදහස් හදවත් මේ සමාඩ කොච්චර අලුත් අය එනවද කීයෙන් කී දෙනාද ළඟට ගිහිල්ලා ප්‍රේමයෙන් යුක්තව කතා කරන්න දන්නේ කතා කෙරුවොත් ඔලුව අවුල් කරනවා සුභාරංචිය කරන්න එක්කෙනෙක්වත් නැහැ මෙතෙන්ට ගෙනාපුවම ගුරුවරු අනාගත වතුරවරු සුභාරංචි ප්‍රකාශකයෝ සේරම ටිකම වට කරගන්නවා යටත් වෙන්න දෙවියන් වහන්සේ ඉදිරි පිට ලෝකේ ඉන්න අයව මෙතෙන්ට කැඳගෙන ඉන්න ඒකයි ඔබගේ පළවෙනි සේවේ මෙතන කවුරු හරි සුභාරංචි කියලා ගෙනාවට පස්සේ ඊට පස්සේ මෙතන ලොකු ඉගැන්වීම් අරව මේවා දෙවියන් වහන්සේගේ සභාවට අපි ආශිර්වාදයක් දෙනවා මිස අපි ශාපයක් වෙන්න හොඳ නැහැ හල්ලෙලූයා 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 අරත් එකයි මේක හෙට අනිවාර්යෙන් මම මේක අහනවා උදේ උදේ 9 මාරෙදි මමත් දාගෙන අහනවා වෙබ්සයිට් එකේ මටත් එකයි මමත් තව නායකයෙක් ඉදිරිපිට හෝ තව කණ්ඩායමක් ඉදිරිපිට මමත් ඉගෙන ගන්න ඕන යම් දෙයක් හැසිරෙන්නේ කොහොමද කියන එක මිත්‍රවරුනි අපිට අපි බයිබල් කොලෙජ් ගිහිල්ලා ඉගෙන ගත්තේ නෑ සේවේ මෙතනම තමයි දෙවියන් වහන්සේ අපිට උගන්වනු ලැබුවේ හල්ලෙලූයා ඒ තුල තමයි අද මේ නිර්මාණයක්ව දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්ව අපි දෙවියන් වහන්සේට සේවය කරන්නේ අපි ඔයාලට දේශනා කරලා ගිහිල්ලා අපි කොහෙන්ද ඉගෙන ගන්නේ මේකෙම තමයි හෙට දාගෙන ආය අහනවා. එහෙම නැත්නම් මේ දේශනාවම අපි මේටි ඉස්සෙල්ලදී මම මෙතන දේශනා කරන්න ඉස්සෙල්ලා ගෙදර ශුද්ධාත්මෙන් වහන්සේට කියනවා ශුද්ධාත්මෙනි
ඔබගේ අනුග්‍රහය ඕන උගන්නන්නට ස්වාමීනි මම බයිබල් පද කී දෙනියන් එන්නේ මේ බයිබල් පද 3 4 විතරයි පොතක් දෙකේට ලියන් එන්නේ ප්‍රේමන්ත සෙනගිනි යටහත් මනුෂ්‍යව දෙවියන් වහන්සේ උසස් කරන්ට යනවා හල්ලෙලූයා හල්ලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා සමාරිය ස්ත්‍රිය කරුණ කොටගෙන ඒ නුවරක් ඊට පස්සේ අපි දකිනවා ක්‍රියාපොතේ මම විශ්වාස කරනවා පිලිප් වෙන්ට ඕන ක්‍රියාපොතේ පිලිප් වෙන්ට ඕන ඔහු ඒ සමාරියට ගිහිල්ලා ඒ එතකොට ඒ ක්‍රිස්තුස් වහන්සේ මැරිලා මළවුන්ගේ නැගිටලා ඒ බිහි වුණා වූ සභාව තුල පිලිප් ගිහිල්ලා ඒ වෙද්දි මිනිස්සු ගැලවීම ලබලා සමාරිය ස්ත්‍රිය කරුණ කොටගෙන සභාවල් පවා බිහි කරනු ලැබුවා හල්ලෙලූයා ආරම්භයේ වයසයි ස්ත්‍රියක් වැඩි ජීවිතය ගත කෙරුවා විස්ත්‍රියක් හැබැයි ජීවිතේ නිවැරදි කරගත් ගන්න ඇති මේ ස්වාමින් වහන්සේගේ සුභාරංචියත් එක්ක හල්ලෙලූයා හල්ලෙලූයා පේත්‍රස් කියලා මිනිස්සෙක් සිටියා ඔල කවුරුත් දන්නේ අහලා නැහැ පේත්‍රස් කියලා මිනිස්සෙක් සිටියා පළමුවෙන්ම යේසුස් වහන්සේට හම්බුණා නිකන් දීවර මිනිස්සෙක් නිකන් දැල්වල වැඩ කරන මිනිස්සෙක් යේසුස් වහන්සේ අවුරුදු 3 හමාරක් ඔහු සමග කාලය ගත කෙරුවා යේසුස් වහන්සේගේ ඉගැන්වීම් මසා සිටියා නුඹලා ලෝකේ ආලෝකයයි කියද්දී ඔවුන් අසහගෙන සිටියා යේසුස් වහන්සේ ආශිර්වාද වාචින් ගැන කතා කරද්දී ඔවුන් අසහගෙන සිටියා යේසුස් වහන්සේ බලවත් ආශ්චර්යමත් හාස්කම් කරද්දී ඒ රොටි අරගෙන කෑවා ඒ මාළු අරගෙන කෑවා ආශිර්වාදේ අස්වැන්න ඔවුන් කනු ලැබුවා බොනු ලැබුවා යේසුස් වහන්සේ මිගැන්නුවා දිනක් පෙමිනිය ඔහු කතා කරලා කියනවා යේසුස් වහන්සේව දන්නෙත් නැහැ හඳුනන්නෙත් නැහැ මම එහෙම කෙනෙක් එක්ක උන්නෙත් නැහැ හල්ලෙලූයා එහෙම කෙනෙකුට මම සේවයක් දුන්නොත් මට දේශනා කරන්න මෙතන හිටගන්නවත් දෙන එකක් නැහැ පොඩ්ඩක් හිතලා බලන්න අපි අපිට ඇඟිල්ල දික් කරගන්න ඕනේ අපි ගොඩක් වෙලාවට විනිශ්චය කරනවා මෙයා හොඳ නැහැ මේ සේවයට සුජි හොඳත් නැහැ මේකට මෙයා හොඳත් නැහැ මේකට එයා නැහැ එයා හොඳ නැහැ කන්නඩි දානවා अरे हुंदने आगे उल्लू वेल लेक बागेट दिए ने मैं आत हुंदने ममता माई का मसूद सो हालेलुया स्वामी ममनी सा स्तुति वे वाबटे उसस कला सालकांट मटवड़ा मैं आहुंदा मटवड़ा मैं आहुंदा मटवड़ा हुंदो गति गुनाह को गोड़ा कहती मैं दारु तूल एक ने मैं देवेन वहां से आवश्य यातहात एक अरे एक एक बलवत देशके लोके ओ देशना कूडुट गिहिल्ला देव वचने कथा करद्दी मनुष्य खे गहनवलु मनुष्यंगे पापय देनेनवलु शुद्धात्मेन वहांसेगे अभिमुखिय देनेनवलु एकमहु याज्ञा करद्दी बलवत सोवीम हटगन्नवलु मेक लोके इता प्रचलित देयक उनालु एक 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 खंडायमक एविल्ला एहवलु पास्टर मुकक्द मेके रहस මමිරි ඉස්සරකියර කියලා හු කිව්වලු මම දේව අභිමුඛයේ නැගී සිටින් ඉස්සෙලා දස දහස් වාරයක් මම මට මගේ මනසට මගේ සිතිවිලිවලට මම මෙරිලා 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 මම එතෙන්ට යනවා ස්වාමිනි දැන් ඔබගේ කැමැත්ත කරන්නට කියලා හලෙලූයා මේ පැත්තේ කට්ටිය ඇහෙන්නේ හලෙලූයා එවිට තමයි දේව කැමැත්ත වෙන්න යන්නේ අපි සේරම ලියාගෙන ඇවිල්ලා ඉතින් කටපාඩමෙන් කියනවා දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි දෙවරක් 7 නා මේක වෙන්න යන්නේ මරණා ස්වාමීනි ඔව් මාත්‍රකාවක් දුන්නා මාත්‍රකාව තමයි මෝසෙස් කැඳවා ගැනීම ස්වාමීනි ස්වාමීනි මේකට අවශ්‍ය කාරණා මම අඥාන දුර්වල මිනිස්සෙක් බයිබලයේ ගැන ලොකු දැනීමකුත් නැහැ ස්වාමීනි මට නමුත් මේකට අවශ්‍ය කාරණා ඕන ස්වාමීනි වංශය අන්තිමේදී ලස්සනට දැම මම ප්‍රේමන්ත සෙනගෙනි සුත්තාත්මෙන් වහන්සේට අවශ්‍යයි අර බලවත් දේවදාසිය වගේ ආත්මයට ශරීරයට සහ මනසට සිතිවිලි වලට මෙරුණා වූ ස්වාමීනි ඔබ වහන්සේ යමක් කරනවා නම් මෙන්න මම ඉන්නවා දැන් ඔබ කරන්ට කියන මිනිසයා යසායා බලවත් දිව්‍යන් වහන්සේගේ අභිමුඛේ ප්‍රකාශ වුණා ස්වාමීන් වහන්සේගේ තේජස ආලෝකයේ දැක්කා එතර යසහාය කියන ස්වාමිනී මම අපවිත්‍ර තොල්ලැත්තව මිනිස්සෙ. ඒ කියන්නේ මම නුසුදුසු මිනිස්සෙ. මොකද උනේ? ඒ මොහොතේම ඒ කෙරුබ් වරුන්ගෙන් එක්කෙනෙක්
උන්වහන්සේගේ පූජාසනෙන් ගත්තව ගිනියඟුරු ගෙනල්ලා ඒ කියන්නේ ශුද්ධාත්මෙන් උන්වහන්සේගේ ආලේපේ ගෙනල්ලා ඔහුගේ තොල් මත මුද්‍රා කරලා ඔහුව පවිත්‍රතාවයකට දෙවියන් වහන්සේ වෙනස් කරු ලැබුවා යටත් කරලා මුදුන වෙන්න හදන්න එපා මුදුන නෑ අපි දේව සභාව තුල දේව රාජ්‍ය තුල මුදුන වුණොත් ඒ කියන්නේ කැපි පෙරෙන්න වැඩ කෙරුවොත් ඒ තරම් තවත් සාපයක් බයිබලේ නොමෙත හේතුව පූජා වුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ පූජා වීම නිසායි අපි මේ ස්ථානවල ස්ථානගත වෙලා ඉන්නේ හලෙලුයා හලෙලුයා උන් වහන්සේ පූජා වුණේ නැත්නම් මෙවැනි සංවිධාන මෙවැනි සභා මෙවැනි කණ්ඩායම් ඇති වෙන්න යන්නේ හැබැයි අපි යේසුස් වහන්සේ නිසා සභාවට ඇවිල්ලා හැඩවැඩ දාලා කැපි පෙන්න උත්සාහ කරනවා නම් ඊට වඩා තවත් සාපයක් නොමෙත නියතමානී වෙන්න දෙවියන් වහන්සේට අවශ්‍යයි තව තවත් යටහත් මිනිස්සු මේ මම ඇයි මම කියන අය නෙමෙයි ඔව් ස්වාමිනී එයාගේ දුර්වලකම එයා ඒ කරන්නව සේවේ දුර්වලකම මම දකිනවා හැබැයි මම රහසිගතව බලවත් ලෙස යාඥා කරන්නට යනවා එයාව ඔබ වහන්සේ ශක්තිමත් කරන්නට යනවා මම දන්නවා මං ගැන එහෙම යාඥා කරන අය ඉන්නවා මම 100%ක් සම්පූර්ණ නැහැ මම කවදත් පිළිගන්නවා ඔබ බොරු කියන්න ඕනේ නැහැ මගේ දුර්වලකම් දෙක දෙක මං ගැන යාඥා කරන මිනිස්සු මේ පුටු උඩ ඉන්නවා ඒක තමයි සේවය ඒක තමයි දෙවියන් වහන්සේට අවශ්‍ය හලෙලුයා මං ගැන විතරක් නෙමෙයි අනිත් අය ඒත් ඒ වගේ මේ යාඥා කරන්නට ඔබ සමග හවුල් වැඩේ යදී ඉන්න අනේ දුර්වල භාජනය ගැන මං ගැන වගේ මේ යාඥා කරන්න ස්වාමිනියා දුර්වලයි නමුත් ඔබ වහන්සේ යම් දෙයක් දීලා තියෙනවා ඔබගේ කරුණාව යටත් දෙන්න ස්වාමිනේ මේ දෙවියන් වහන්සේට ඉදෙත් කරන්න පුළුවන්. හලෙලුයා. හලෙලුයා. ප්‍රේමන්ත සරගිනි දෙවියන් වහන්සේට අවශ්‍යයි. යටහත් හදවතක් ඇත්තව මිනිස්සු. දැන් බලන්න මේ මේ ඊට පස්සේ අපි දකිනවා මේ ඊශ්‍රායෙල් සෙනග ඔවුන්ගේ ගමන් මාර්ගයේදී දෙවියන් වහන්සේට විරුද්ධව විශාල ලෙස කැරළි ගැසුවා. විශාල ලෙස කැරළි ගහපුවම දෙවියන් වහන්සේක දවසක් මෝසෙස්ට කතා කරලා කියනවා මෝසෙස් මම මේ සියලු මිනිස්සුන්ව නැති කරලා විනාශ කරන්නට යනවා නමුත් නුඹ කර්ණ කොටගෙන මම අලුත් ජාතියක් අලුත් වංශයක් මටම කියලා මං උපදවා ගන්නට යනවා දෙවියන් වහන්සේ ලොකු ආත්මික ඉලිදරව්වක් ඔබ වහන්සේට ස්තුති වේවා හාලෙලූයා එහෙම බයිබලේ නැහැ එහෙම බයිබලේ නැහැ බයිබලේ තියෙන්නේ මෝසෙස් කියන ස්වාමිනේ මට ලොක්කෙක් වෙන්න නෙවෙයි යෝනේ ඔබගේ කීර්තිමත් නාමය ඒක කැලල් වෙනවට ඒක මිනිස්සු ඇඟිලි දික් කරනවට ඒක මිසරවරු ඒ නාමයට විරුද්ධව කතා කරනවට මම කැමති නෑ ස්වාමිනේ හලෙලුයා හලෙලුයා ඔබගේ කීර්තිමත් නාමය ස්වාමිනේ අපි කියනවා එයාට දුන්නා කරලා බලමුකෝ එයාට වැරදුනොත් කාටද ඇඟිලි දික් වෙන්නේ පාස්ටර් කාර්යයනි ඌ එයාව පත් කෙරුවේ එලිදරව්වක් නැහැ පාස්ටර්ට පාස්ටර් යාඥා කරන්න මේක දෙවියන් වහන්සේගේ දේ පාස්ටර්ගේ පිටිපස්සේ ඉන්නේ දෙවියන් වහන්සේ හැලෙලුයා ඇඟිල්ල යන්නේ තෙන්ට එම නිසා අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සේවය කරන අපිට සහයෝගය දෙන හැම කෙනෙකුටම පළමු කොට මම හරිම කැමති ස්තුති කරන්න මේ දේව මෙහෙන් පසු ටොයිලට් සුද්ධ කරන අයට මම දන්නේ නැහැ කවුද කියලා දවසයි දෙකයි සමහරු කරන්නේ දැන් කවුරු කරනවද දන්නේ නැහැ දෙවියන් වහන්සේ කිව්වනම් ඒ කියපු දෙයට විශ්වාසවන්තව කරන්න ඕන ඔබ හැලෙලුයා පළමු කොට මම සියල්ලට වඩා ස්තුති කරනවා ඒ ටොයිලට් හොදන අයට දෙවියන් වහන්සේ ඔබට ගෞරව කරනවා සමහරු කියනවා ටොයිලට් එකවත් හරියට හොදලා නැහෙනේ යාඥා කරන්ට එතකොට එයාට උගන්වයි දෙවියන් වහන්සේ හැලෙලුයා මෙයා ටොයිලට් එකෙන් තමයි පටන් ගත්තේ වැඩි. මේ පාස ටොයිලට් එකෙන් තමයි පටන් ගත්තේ වැඩි. ටොයිලට් තමයි හේදුවේ. හලෙලුයා. සොයිනවාසට අවශ්‍යයි. ඒක ඒක සේවයක්. අනිකුත් හැම දෙයක්ම සේවයක්.
මෙතන මෙතන ඒ සේවා කණ්ඩායම නැත්තම් මේ වගේ වැඩක් ඉදිරියට යන්න බෑ ඒ ලස්සනට වෙනවා ඒ තරුණ ළමයි මේ ලස්සන එනවා මේ වයේ රමුණනවා අපිට බලන් ඉති හරි ආසයි ඇයි ඒ ළමයි ඇවිල්ලා ජුවලිත කමින් තරුණයෝ ඇවිල්ලා වැඩිහිටියෝ ඇවිල්ලා මේකට දායකත්වයක් දෙනවා මේ හදනවා තව එක්කෙනෙක් වතුර අරන් යනවා තව එක්කෙනෙක් තේ එකක් හදලා අලුතෙන් ආපු අයට වෙහෙසුනා වූ අයට සලකනවා තව කෙනෙක් ඒ ලිය කියවිලි පරීක්ෂා කරලා බලනවා තව කට්ටියක් සන්ඩේ ස්කූල් කරනවා තව කට්ටියක් යාඥා කරනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා හල්ලෙලූයා අවශ්‍ය යාඥා කරන්න අපි කියනවා යා ඒකමත් කරේ ඒක විතරමයි කරන්නේ යාඥා කරන්න යාඥාව අපේ කිනකව වෙනස් කරන්න යනවා යාඥාව දේව කැමැත්ත සැලැස්ම ඔබගේ අසල්වාසියගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න යනවා යාඥාව ඔබගේ ජීවිතේ ඔබ බලයක් අනුග්‍රහයක් ලබන්න යනවා හල්ලෙලූයා මේ නිසා ඊට වගකීමෙන් මම ඔබට කියන්න ටොයිලට් ගහන කෙනා ඒ කුඩා වැඩේට විශ්වාසවන්ත වුණොත් ඒ මහත් දේ දිවෙන් වහන්සේත් මම ඒක විශ්වාසවන්තව කෙරුවා මට පාස්ට කියනකම් මේ රංජි ඇවිල්ලා ප්‍රශංසාව මෙහෙවන්න කියලා මට ප්‍රශංසාව මෙහෙවිලා නෙමෙයි ඔළුවේ තිබුණේ ස්වාමිනී ටොයිලට් එක නොම්බර් එකට තියෙන්න ඕන නොම්බර් එකට මම කෙරුවා මගේ වැඩේ අපි සිකුරාද ඉඳලාම පල්ලියේ තමයි ඉන්නේ සිකුරාද ඉඳලාම මේ අප්සරාව දන්නවා බුරු සාක්ෂි කියන්න කයිවරු සාක්ෂි කියන්නේ නැහැ මම නැත්තම් බුරු නම් නැගිටලා කියන්න තියෙන්නේ සිකුරාද නිර්ආහාර යාඥාවට ගියාම සෙනසුරාද අපි ආයේ ගෙදර එන්නේ නැහැ මං කුලිය පිටියේ පල්ලියේ පල්ලියටම වෙලා ඉන්නවා පල්ලිය සූදානම් කරනවා පැදුරුව එලනවා අතු ගානවා තරුණ වැඩ කරනවා මල් ගස් වලින් මල් කඩන් ඇවිල්ලා පොඩි පෝච්චි හැදලා ලස්සනට දේවාභිමුඛයේ තියෙනවා මල් තියන්නේ නැහැ සාමාන්‍යයෙන් මගේ ජුවලිත කමේ පමණයි ටොයිලට් එක හොදනවා ඒක නම්බර් එකටම මම කිරුවා ටොයිලට් එක හොදන එක මම පසුගිය අවුරුද්දක ලංකාවට ගිහිල්ලා ඒ සභාවටම ගිහිල්ලා තරුණින්ට කිව්වා ඔයාලගේ මේ බතික් ෂර්ටුයි බොරු සෝබනයි වැඩක් නැහැ ටොයිලට් වලට පණුව ගහන්න ඇවිත් තියෙන්නේ හල්ලෙලූයා හැබැයි කුඩා දෙයට විශ්වාසවන්ත වීම තුල දෙවියන් වහන්සේ මහත් දේ දෙනු ලබනවා හල්ලෙලූයා හල්ලෙලූයා මොසස්ගේ ජීවිතේ මොසස් කියන ස්වාමිනේ මගේ වංශයක් හදා ගැනීමේ පිස්සුවක් මාන්නයක් මට නැහැ හැබැයි ඔබගේ කීර්තිමත් නාමයට අපහාස නිඳා පැමිණෙනවට මම කැමති නැහැ ස්වාමිනේ කොච්චර දිනෙක සේවයට කියලා පියවරවල් තැබුවද පියවරවල් තබනවද සතියයි දෙකයි මාසෙයි මොකුත් නැහැ අපි කාටද කරන්නේ සේවය සභාවට අඥාන මිනිස්සෙක් ඔබ එයි මේකට සේවය කරලා බිල්ලිමට සේවය කරලා ඔබට ප්‍රතිඵල ලබන්න බෑ ඔබ දෙවියන් වහන්සේට කරන සේවය කරනවා නම් දෙවියන් වහන්සේ විපාක දෙනවා දෙනවාමයි හල්ලෙලූයා හල්ලෙලූයා දෙවියන් වහන්සේ අපට කියන්නේ දෙවියන් වහන්සේට අවශ්‍යයි තමා සුළු කරගන්නා වූ මිනිස්සය මෝසෙස් වගේ පේත්‍රස්ගේ ජීවිතේ වගේමයි ඔහු තුල කිසිම දැන උගත්කමක් මුකුත් නැහැ නමුත් යේසුස් වහන්සේව සුදුස්සෙක් කෙරුවා මෝසෙස්ට කරුණාව දුන්නා දෙවියන් වහන්සේ අපි දකිනවා උන් වහන්සේ යෙසායාට කරුණාව දුන්නා ඒ වගේ දෙවියන් වහන්සේ ඔබ එකිනෙකාට කරුණාව දෙන්න බලාගෙන සිටිනවා ඔබ එකිනෙකාව උසස් කොට සලකන විට හල්ලෙලූයා 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 ඔබ යාඥා කරන්න යනවද පාස්ට වෙනුවෙන් සේවා කණ්ඩායම වෙනුවෙන් දුර්වල ඇදහිලිවන්තීන් වෙනුවෙන් ආ රෝගාතුර අය වෙනුවෙන් ඒකේ සියලු ගෞරවයේ ස්වාමිනී ඔබටයි අපි කරන්නා වූ සියලු දේවල් වල ගෞරවයේ මේ බෑන්ඩ් එකක් මේ සර් කෙනෙකුව දාලා උගන්වන්නේවත් මේ ගහන්නේවත් ඔයාලා එක්කෙනෙකුවවත් සතුටු කරන්න නෙමෙයි ඔයාලා මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ මේක හොඳ නැහැ කිව්වත් හොඳයි කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකයි මම ඇහුම්කන් නොදෙන්නේ මේකෙන් සතුටු වෙන්න ඕනේ අහස පොළොව මැව්ව උදවියන් වහන්සේ පමණයි මගේ සේවයේ සියලුම ගෞරවය මේ උත්කෘෂ්ට රජුරණන් වහන්සේට පමණයි හල්ලෙලූයා අපි එතෙන්ට එන්න ඕනේ අපි එතෙන්ට එන්න ඕනේ එයා ඒක දෙවියන් වහන්සේටම කරනවා නම් ඒක යහපත් දාවිත් රජතුමා එදා ගිවිසුම් පෙට්ටිය ගෙනෙන දවසේ පාරට පැනලා වස්ත්‍ර ගලවලා නැටුවා ඔව් කිනා මම 16 සේවක සේවිකාවන් සමග නැටුවේ හැබැයි මීකා නේද ඈ මිකායිල් මිකායිල් ඒ රජ රජ මාලිගාවේ
ඒ සඳරු තලයේ ඉඳලා බලාගෙන ඉන්නවා ඊශ්‍රායෙල්ගේ රජතුමා නිකං 2:50 මිනිස්සුත් එක්ක නටනවා දෙවියන් වහන්සේ ඒ රජුරුවන්ව උසස්ව රජ කෙනෙක් කරු ලැබුවා හැලෙලූයා හැබැයි මිකායෙල් මැරෙන දවස දක්වාම වඳව සිටියයි කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියන මේ වඳකම කියන්නේ ආත්මික ආශිර්වාද ලබා නොගැනීම එර බහරියාව කියන්නේත් නෑ ඒක සාමුවෙල් පොතේ තියෙන්නේ ඕනම් බලන්න මිකායෙල් මිකායෙල් ඒකේ ආයේ පෙරලන්න දෙයක් නෑ ඔයාලා පෙරලලා බලන්න මේ දේ වචනේ කියනවා මිකායෙල් මැරෙන දවස දක්වා ඒ දාවිද්ගේ බහරියාව කියලාවත් කියන්නේ නෑ සාවුල්ගේ දුව කියලායි කියන්නේ හෙයි රජුරවංව දෙවියන් වහන්සේගේ අභිමුඛයට කෙරුවා වූ නමස්කාරය ගෞරවය සුළු කිරීම කරුණ කොටගෙන හලලුයා මේ නිසා එක්කෙනෙක් අප්පුඩි ගහලා ප්‍රශංසා කරනවා නම් තව කෙනෙක් උඩ පැන පැන ප්‍රශංසා කරනවා නම් තව කෙනෙක් බිම වැටලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා නම් ඒක එයා ආත්මෙන් සහ සැබෑකමින් දෙවියන් වහන්සේට කරනවා නම් ඒක අඩු ගානේ මටවත් මමයි සභාපාලකයා මටවත් එයාව විනිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ හලලුයා ඔබ නිසා මිත්‍රවරුනි දෙවියන් වහන්සේට අවශ්‍යයි තමාව සුළු කරගන්නා වූ තමාව යටහත් කරගන්නා වූ දේව කැමැත්ත සැලැස්ම ඉදිරියට ගෙනියන්නට මිනිස්සු ස්වභාව තුල බිහිවෙන්න ඕන. ඔබ එහෙම නෙමෙයි. මම ඔබට කියන්නේ මේව අල්ලගෙන ඔබ කියන්නේ ස්වාමිනි මම තව කෙනෙක් වෙනුවෙන් යාඥා කරන්න යනවා. එයාගේ දුර්වලතා මම දකිනවා. ස්වාමිනි මම යාඥා වෙන්න යව ඔසවනවා. මම කතා කරලා මම කතා කරනවා කතා කරනවා කතා කරලා නෙමෙයි. මේක යාඥාව තුලින් පමණයි ස්වාමිනි වෙනස් කරන්න පුළුවන්. හලලුයා. අනේ හලලුයා. ප්‍රශ්නේ වැඩි අපි නැගිර සිටමු දෙවියන් වහන්සේගේ අභිමුඛේ. Hallelujah stuti veva swamin wahanse stuti veva swamin wahanse prashansa veva swamini hallelujah stuti veva swamini stuti veva swamini stuti veva swamini prashansa veva deviyan wahanse hallelujah hallelujah stuti veva stuti veva stuti veva stuti veva stuti veva mama kiyuwa bible padaye tamai දෙක සාමුවෙල් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 23 කියනවා එබැවින් සාවුල්ගේ දුව වූ මිකායෙල්ට ඈ මැරෙන දවස දක්වා දරුවෙක් නොලැබුණේය. හලලුයා. හලලුයා. එම නිසා අනුන් කරන්නා වූ නමස්කාරයේ ප්‍රශංසාව සේවය අපි සුළු කරන්ට විනිශ්චය කරන්න නෙමෙයි සිටින්නේ අපි ආශිර්වාද කරනවා අපි ආශිර්වාද කරනවා ස්වාමිනී එයාට ඔබ වහන්සේ බලයක් දෙන්න යනවා ඔබ ඈ කරන්නා වූ සේවය ආශිර්වාදලත් දෙකක් වෙන්න යනවා එම නිසා අපි ආශිර්වාද කරනවා ස්වාමිනී අපි දෑත් උසර සුදි කරමු ස්වාමින්ට හලලුයා ස්තුති වේවා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ස්වාමිනී මට වඩා තව කෙනෙක් උතුම් කොට සලකන්ට මට වඩා තව කෙනෙක් ස්වාමිනී ගෞරවන්විතව සලකන්ට ඒ මනස ඒ සිතිවිලි ඒ කල්පනා මා තුලට ඔබ ගෙන දෙන්න කියලා ඔබ දිලන යාඥා කරනවා ස්වාමිනී හලලුයා ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ජීසස් හලලුයා හලලුයා මයි මෙවේ ස්වාමිනී හලලුයා Hallelujah stuti veva stuti veva stuti veva stuti veva stuti veva Jesus api umanaven kiyamu swamini oba wahanse wedi wenna ona oba wahanse wedi wenna ona mama neme swamini oba wedi wenna ona oba wahanse wedi wenna ona swamini hallelujah yaaknya karanda karuna kara umanaven hallelujah stuti veva swamini hallelujah stuti veva Mahime ove, Jesus, Hallelujah. Ura rabashati re balari bakala bahani anti re balari bakala ba. Swamini thavakene utum kote usas kote sitanche. Obagi anugraha dene Swamini Hallelujah. Suti beva. Mahime ove. Shudat meni hallelujah ura bashatira bani antira ba hallelujah stuti ve jesus hallelujah apilamu swamin wahansege aathmika gangawak yaknya wenninta apilamu swamini mage aathmene nava jeevanaya apilamu swamini mage aathmeta swamini nava balaporottuwak eti karanna puluwan obatai swamini hallelujah
Swamini, hallelujah. Mahime weva Swamini. Suti weva Devian Vahansa, hallelujah. Suti Devian Vahansa. Hallelujah, Suti weva. Mahadin yadina sparishyo bei swami sparishyo bei swami mahade devina mahade devina Mahadin yadina sparishyo bei swami sparishyo bei swami mat mit galana ma atmaya devina Swami Ginna obei Swami Maat meta galana Maat meta galana Maatmaya devena Ginna obei Swami Swami Puravatma Swami Puravatma Yesuni Mahatmaya Puhuda Yadina Sparishyo bei Swami Sparishyo bei Swami Maat mita galana Maat mita galana Maat maya devena Obey Swami Ginna obey Swami Puravatma Swami Puravatma Yesuni Mahatmaya Maatmaya Purava Puravatma Swami
Thank you, Jesus. Shuddhatmini, obage balamatis patachak swamini, obage kemetta sarasma, me senaka thul ishtamana piris, alut dalepaya, alut balaya, alut anugrahaya, Jesus wahansege name gaurawayata, nidahas karanne kela pilala yathya karana swamin wahanse. Swamini, sama jeevithayak thula, sama sewayak thula, oba wahanse wedi wenna one swamini, oba wahanse wedi wenna one swamini. Hallelujah. Hallelujah, Stuti Veva. Api Stuti Karabu Swamite. Hallelujah. Hallelujah, Stuti Veva. 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 Yesuni. Hallelujah. 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 Stuti Veva. Stuti Veva. Stuti Veva, Ashirvad Karan, Ashirvad Karan, Ashirvad Karan, Ashirvad Karan. Yesuni, Obage Name Usasvayo Pinis, Obage Gaurave Pinis, Ashirvad Karan, Ashirvad Karan, Ashirvad Karan Swamini. Hallelujah. Mahime Ove. Stuti Veva, Stuti Veva. Premanta Senageni, api dakinawa Yesus wahanseyata peramaga sadannawa manushyekawa. E tama Yohan Bautista. Yesus wahanseyata peratuwa ohu swamin wahansege margaye sadamin minissunwa wathure bautisma karamin pau kamawa pilibandawa katha karamin ohu peminiya. නමුත් එක දවසක් යේසුස් වහන්සේගේ සේවෙන් පසු කණ්ඩායමක් ඇවිත් කියනවා අන්න එගොඩ මේ තව කෙනෙක් ඇවිල්ලා වතුරේ බෞතිස්ම කරනු ලබනවා මේ ශුද්ධවන්ත බලවත් එළිදරව්වක් තව මිනිසෙක් කියනවා ක්‍රිස්තුස් වහන්සේ වැඩි වෙන්න ඕන මා අඩු වෙන්න ඕන හල්ලෙලූයා දෙවසෙනගෙනි ඔබ හැම කෙනෙක්ම ඔබ දෙවියන් වහන්සේ ඔබට සුදුසුකමක් දී තිබෙන ඔබ සුදුස්සෝ එම නිසා ඔබ හැම කෙනෙක්ම අනිත් කෙනා කරන දේ උසස් කොට සලකන්න ඒක තමයි උතුම්ම දේ හාලෙලූයා ඔබ සියල්ලෝ සුදුස්සෝ ඔබ අනිත් කෙනා කරන දේ උසස් කරලා කියන්නේ වයර් එක අකුලන එක පුටුව හදන එක පල්ලිය හොදන එක බාත්รูම් ගහන එක හැම සේවයක්ම උතුම් කොට සලකන්න එවිට උන්වහන්සේගේ සබහව උන්වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේට ප්‍රශංසා කරන මිනිස්සු වැඩි වෙන්න යනවා හලෙලූයා අපි උසස් අත්පුරසන දෙමු ස්වර්ග දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ